සියල්ලම කම්පාවට පත් කරමින් ඇල්ලවල ඇල්ලට බිලි වූ තාත්තා සහ දරු දෙදෙනා ගැන මෙතෙක් හෙළි නො වූ සංවේදී කතාවක් අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳව අනතුරට පත් පවුලේ ඥාතියෙකු මෙසේ තම අදහස් දක්වා තිබුණා. අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවසට යාමට යන විට මියගිය මගේ මස්සිනාවන නියාස අයියා කිව්වා ඇල්ලවල ඇල්ලට ගිහින් නාමු කියලා. ඒ අනුව අපි කට්ටිය ඇල්ලවල ඇල්ල අසලට ගියා. මමයි අක්කයි පොඩි දරුවන් දෙදෙනයි ඇල්ල අසල සිටියේදී මියගිය පාතිමා දියණියයි සම්මි පුතයි නාන්න ඇල්ලට බැස්සා. එවිට පාතිමා දුව දියේ ගිලුණා. නංගිව බේරගන්න සම්මි පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා. ඒ දෙන්න බේරගන්න නියාස අයියා දියට පැන්නා. යැයි ඔවුන්ගේ පවුලේ ඥාතියෙකු වන මොහොමඩ් නසීම් මහතා පවසා තිබෙනවා. කාන්තං කුඩුයි බදුරියා පාර අංක 42 න් 3 පදිංචි මොහොමඩ් කාසිම් මොහමදු නියාස් 38 හැවිරිදි සහ මොහමඩු නියාස් මොහමඩ් සමීමි 15 හැවිරිදි සහ මොහමදු නියාස් පාතිමා සමීමි 11 හැවිරිදි යන තිදෙනා දියේ ගිලි මෙසේ මියගොස් තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර කරුණු විස්තර කළ මොහමඩ් නසීම් වැඩිදුරටත් මෙසේ කියා තිබුණා. මගේ අක්කා වන පාතිමා රිස්නා විවාහ වී සිටින්නේ මොහමඩ් නියාස් යන අය සමගයි. මගේ මස්සිනා ව්‍යාපාර කටයුතු වල නිරතව සිටිනවා. ඔහුට පුතකු සහ දියණියන් 3 දෙනෙක් සිටිනවා. මියගිය මොහමඩ් සමීම් කාන්තං කුඩි හිලුරියා මුස්ලිම් විද්‍යාලයේ 9 වැනි වසරේත්, මියගිය පාතිමා සමීමි එම පාසලේම 6 වැනි වසරේත් ඉගෙනුම ලබනවා. අක්කාගේ අවුරුදු 6ක් වයස ඇති දියණිය වන පාතිමා සීමාට හදවත් රෝගයක් තිබුණා. ඇය වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා අපි කට්ටිය කොළඹ පෞද්ගලික රෝහලකට ගිහින් දරුවව පෙන්නවා. පසුව අපි නුවරඑළියට ගොස් එහි සිට කාන්තං කුඩි යාම සඳහා පිටත් වුණා. මගදී අපිත් එක්ක ගිය අක්කගේ මහත්තයා මගේ මස්සිනා කිව්වා අපි වැල්ලවාය ඇල්ලවල ඇල්ලට ගිහින් නාලා ගෙදර යමු කියලා. ඒ අනුව අපි ඇල්ල ළඟට ගියා. වෑන් රථයේ රථගාලේ නතර කර රියදුරු එහි සිටියා. මමයි අක්කයි මස්සිනයි දරුවන් 4 දෙනයි ඇල්ල ළඟට ගියා. මස්සිනයි ලොකු පුතයි ලොකු දුවයි ඇල්ලට බැස්සා. මමයි අක්කයි පොඩි දුවලා දෙන්නයි ඇල්ල අසල සිටියා. මම දැක්කා මියගිය පාතිමා දුව දියේ ගිලිනවා. ඒත් එක්කම සමීමි පුතා නංගිව බේරගන්න දියට පැන්නා. දුවයි පුතයි බේරගන්න මස්සිනත් දියට පැන්නා. 3 දෙනාම දියේ ගිලි නොපිනි ගියා. අපි කෑ ගැසුවා. අසල් වැයසින් පැමිණ දියේ ගිලි සිටි මස්සිනාවයි පුතාවයි දියණියවයි ගොඩට ගත්තා. ඒ වෙන විටත් 3 දෙනාම මිය ගිහින් පසුව 3 දෙනාගේ මලසිරුරු මොනරාගල රෝහලට රැගෙන ගියා. මියගිය 3 දෙනාගේ මරණ පරීක්ෂණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ එනම් 21 වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහරෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා. වැල්ලවායේ පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා. උපුටා ගැනීම මව්බිම පුවත්පත. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.